අදත් ඔයා මේ එකතු වෙලා ඉන්නේ SL Tech School channel එකත් එක්ක. ඉතින් කලින් අපි මේ වගේම කතා කරා down pipe එක මේ විදියට වෙන් නමන්නේ කොහොමද කියලා. හැබැයි මේ පැත්තට නෙමෙයි අපි මේක ඉස්සරහ පැත්තට තමයි මේක නැවලා පෙන්වුවේ. දැන් මේකෙදී අනිත් පැත්තට කොහොමද නමන්නේ කියන එක ගැන තමයි අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ. ඉතින් මේ පේනවා වගේ ඒ විදියට කරන්නේ කොහොමද කියන එක ගැන දැන් අපි මේ වීඩියෝ එකෙන් කතා කරමු. ඉතින් මේකෙදිත් අපිට අර කලින් වගේම ඩවුන් පයිප්පේ උඩ කොටස මෙන්න මේ විදියට අඟල් දෙකක් හරි තුනක් හරි අපිට අවශ්‍ය ප්‍රමාණයට ඒ පාතර ගන්න ඕන විදියට මේ විදියට අපි පාතර කොටසක් අරගෙන මේ විදියට වටේට ගහගෙන ඉවර වෙලා අර විදියටම මේ අංශක 45 එන විදියට මෙහෙම ඇඳ ගන්න ඕනේ. ඉතින් මේක ඇඳගද්දි අපි ඇඳ ගන්න ඕනේ අර මේ ඩවුන් පයිප්පේ ගත්තාන් පස්සේ මේක අඟල් 4 අඟල් 3 විදිහට තමයි තියෙන්නේ 4 3 ඩවුන් පයිප් එකක්. එතකොට අපි මේක 4 පැත්තෙන් තමයි ඇඳගන්නේ. කියන්නේ අර අඟල් 3 පැත්තෙන් නෙමෙයි ඇඳගන්නේ අඟල් 4 පැත්තෙන්. මොකද එතකොට අපිට අඟල් 3 කියන මේ පළලින් අඩු පැත්තට මේ ඩවුන් පයිප් එක නවන්න පුළුවන්. ඉතින් වීඩියෝ එකේ දැක්කා. ඉතින් එතකොට අපිට මේක ඇඳගන්න ඕනේ මෙන්න මේ විදියට අර පළලින් වැඩි පැත්තට. ඉතින් කලින් වීඩියෝ එකේදී අපි ওই පැත්තෙ නෙමෙයි ඇඳන්නේ අනිත් පැත්තේ. එතකොට මෙන්න මේ විදියට අංශක 45 ඇඳගෙන මේ විදියට කොලර් වාසියක් තියන්න ඕනේ මේක රිවර්ට් කරගන්න. කලින් වීඩියෝ බලපුවා නම් දන්නවා. ඉතින් ඒකත් මේ විදියට අපි ඇඳ ගන්නවා. ඊට පස්සේ ඒක තමයි අපි කපන්නේ. ඉතින් ඒක එක පැත්තක විතරයි ඇඳගන්නේ. අනිත් පැත්තේ අවශ්‍ය වෙන්නේ නැහැ. මේ විදියට ඇඳගත්තාම පස්සේ අපිට මේක කපලා වෙන් කරගන්න තියෙනවා. ඉතින් මේක කපා ගන්න එක මේක ගයින්ඩරෙන්න පුළුවන්. හැබැයි ගයින්ඩරෙන් කරනවා නම් ගොඩක් පරිස්සමට සේෆ්ටි පාවිච්චි කරලා ඒක කරන්න ඕනේ. මොකද මේක ගයින්ඩරෙන් කපනකොට ගොඩක් පරිස්සමෙන් කරන්න ඕනේ. නැත්නම් කලේ කැඩෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට කතුරෙන් මේක ලේසියෙන් කපා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ කොලර් එකේ මෙන්න මේ යට පැත්තේ මෙන්න මේ විදියට කපා ගන්න ඕනේ. මොකද නැත්නම් නවනකොට මේ තාඩුව ගිහිල්ලා අනිත් එකේ වදිනවා. ඒක නිසා එතන අපි මේ විදියට කපා ගන්නේ. එතන මේ විදියට කපා ගත්තාන් පස්සේ උඩත් අපි කපා ගන්න ඕනේ. ඒකත් මෙන්න මේ විදියට අපිට කතුරු පාවිච්චි කරලා කපන්න පුළුවන්. ඉතින් මේ වගේම ඔයාලට අපේ channel එකට ගිහිල්ලා බලන්න පුළුවන්. වීඩියෝ ගොඩක් අපේ channel එකේ තියෙනවා. පැහි පීලි සම්බන්ධ වැඩ විතරක් නෙමෙයි, සිවිලින් වැඩ, ඒ වගේම interior වැඩ, table හදන ඒවා, paint වැඩ, මේ වගේ වීඩියෝ ගොඩක් අපේ channel එකට ගිහින් බලන්න පුළුවන්. ඒ වගේම අපි දිගටම වීඩියෝ ගේනවා. ඒ වීඩියෝ බලන්න channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා තියාගන්න. ඒ වගේම මේ වීඩියෝ ආගේ යාළුවන්ට බලන්න අනිවාර්යෙන් share කරන්න කියලා මතක් කරනවා. ඉතින් මේ විදියට කපා ගත්තාම පස්සේ අපි පොඩ්ඩක් මේක ඇතුළට නවා ගන්නවා. මොකද මේක ඇතුළට බහින්න ඕනේ මේක නවනකොට අංශ 90 බෙන්ඩ් එක. එතකොට මේ පොඩි හැඩයකට චුට්ටක් අපි මේ ඉර දිගේ නවලා තියා ගන්නවා. එතකොට ලේසි මේක. ඉතින් ඊට පස්සේ අපිට මෙන්න මේ විදියට නමා ගන්න තියෙන ලේසියෙන් මේක නවා ගන්න පුළුවන් අංශ 90 හැඩයට. ඊට පස්සේ නමාගෙන ඉවර වෙලා අපි රිවර්ට් යන වලින් අර කොලර් එකට රිවර්ට් කරගන්නවා. එතකොට මේක ආපහු ඇදිලා එන්නේ නැහැ. රිවර්ට් කරගන්න කලින් ඔයා මේකේ කොලර් එක ගාවට සිලිකන් ටිකක් දාගන්න. ඒක දාගත්තාම මේක හොඳට සීල් වෙනවා. ඔයාලා අපේ කලින් වීඩියෝ බලලා තිනවා නම් දැකලා ඇති වැයි පීලි වීඩියෝ වල සිලිකන් දාන විදිය. ඉතින් මේ විදියට සිලිකන් දාගන්න පුළුවන් මේකට. එහෙම දාගෙන මේ විදියට තියලා රිවට් එක ගහ ගන්න ඕනේ. මේකේදී වීඩියෝ කොටස නැහැ. ඊට පස්සේ ඒ වගේම අපි අනිත් පැත්තේ රිවට් එක ගහ ගන්නවා. ඉතින් මේ විදියට ගහගත්තාම එක පැත්තකට මේක අංශ 90ට නමලා ඉවරයි. ඊට පස්සේ තියෙන්නේ ඒ වගේම අනිත් පැත්තට මේක නවා ගන්න. එතකොට අපි අර ඇඳපු පැත්තට නෙමෙයි අඳින්න ඕනේ අනිත් පැත්තට. ඉතින් මේකෙදී අපි ටිකක් දිගට ගන්න අවශ්‍යතාවය තියෙන නිසා මේක මේ වගේ ටිකක් දිගට ගන්නවා අඩි දෙකමාරක් විතර. එම ඔයාගේ දිග අවශ්‍ය ප්‍රමාණයත් එක්ක තමයි ඒක තීරණය වෙන්නේ. ඊට පස්සේ මේ විදියට වටේට අපි ඇඳ ගන්නවා. ඊට පස්සේ අර කලින් පියවර ටිකමයි එතන ඉඳන් අංශක 45ට මේ විදියට මුළු මට්ටම තියලා ඇඳ ගන්නවා. ඊට පස්සේ ඒ ඉරට යාවෙන විදියට අනිත් පැත්තෙනුත් තියලා ඇඳ ගන්නවා මෙන්න මේ විදියට. ඉතින් මේ විදියට අර ඉරේ ඉඳන් මේ පැත්තට අංශක 45 ඉඳන් පස්සේ ඒ කැල්ල තමයි අපිට කපන්න තියෙන්නේ. ඒකෙදි ඊට පස්සේ අර කලින් ස්ටෙප් ටික වගේම කොලර් එක අඳින්න ඕනේ.
ඒ වගේ කලින් එකේ විදියටම මේ ටික ඇඳගෙන යන්න තියෙන්නේ. දැන් ඔයාලට පේනවා ඇති මේ හැඩේ මෙන්න මේ විදියට තමයි අර කලින් අපි නම්පු විදියටම තමයි මෙන්න මේ ආකාරයෙන් ඇඳලා ඊට පස්සේ එතන ඉඳන් අපි කොලර් එක තියා ගන්න ඕනේ මේ එක පැත්තකේ. එතකොට මේකෙදී අපි කොලර් එක තියාගන්නේ මෙන්න මේ පැත්තෙන්. මොකද අපි වතුර වැහැලා යන පැත්තට කොලර් එක ගත්තාම ලේසි, ඒ කියන්නේ වතුර ඇවිල්ලා කෙලින්ම කොලර් එකේ වදින්න ගත්තොත් ඒ අස්සෙන් සීරුමක් හරි එන්න පුළුවන්. අපි සිලිකන් දැම්මත් ඊට වැඩිය ලේසි මේ විදියට වතුර ගලාගෙන යන පැත්තටම කොලර් එකත් හිටාම කොලර් එකෙන් ඇතුළට වතුර ආපහු වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා ඒ පැත්තට දාගන්න අපි දැන් ඒ හැඩේ බලලා තමයි අපි මේ විදියට ඒ පැත්තට කොලර් එක දාගෙන තියෙන්නේ. මොකද මේක වතුර එන්නේ මේ බටේ හැටියට වමේ ඉඳන් දකුණට. එතකොට අපි වම් පැත්තේ තමයි මේ කොලර් එක ඇඳගත්තේ. ඊට පස්සේ මෙන්න මේ විදියට කෑල්ල කපලා ඉවත් කරගන්නවා. ඊට පස්සේ අර කලින් ස්ටෙප් ටික විදියටම අපිට මේක රිවර්ට් කරගෙන සකස් කරගන්න තියෙන්නේ. ඔයාලට ඔයාලගේ ෂොප් එකක් තියෙනවා නම්, එහෙම නැත්නම් ඔයාලගේ හෝටල් එකක් හරි මොකක් හරි ඉන්ටීරිය වැඩ කරගන්න තියෙනවා නම් අපිට කතා කරලා කරගන්න පුළුවන්. ඉතින් අපිට කතා කරන්න ඊට පස්සේ ඔයාලගේ ෂොප් එක ඔයාලට ලස්සනට ඩිසයින් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලගේ හෝටල් එක, එහෙම නැත්නම් ඔයාලගේ ගෙදර හරියට ලස්සනට අපිට කියලා මේ වැඩේ කරගන්නත් පුළුවන්. ඔයාලට මේ වගේ අපෙන් අවශ්‍ය වෙන වීඩියෝ තියෙනවා නම් අනිවාර්යෙන් කියන්න, අපි ඒ වීඩියෝ දාන්න. ඉතින් අලුත් දෙයක් ඕන නම්, අලුත් වැඩක් කරන්න ආසයි නම් දිගටම අපේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න කියලාත් මතක් කරනවා. ඉතින් මේ පැත්තත් අර කලින් විදියටම සකස් කරගෙන මේ විදියට නවා ගන්න තියෙනවා. ඔයාලට පෙන්වන්නම් මම නවලා ඉවර වෙලා මේ පේනවා ඇති මෙන්න මේ විදියට හරියට අංක 45ට අර කැපුම තිබි තියෙනවා නම් ඒ විදියටම හරියට අපි නවා ගත්තොත් මේකේ කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඊට පස්සේ මේක රිවර්ට් වලින් රිවර්ට් කරගන්න තියෙන්නේ. ඉතින් ඒ විදියට රිවර්ට් කරගත්තාම මේකේ මේ බෙන්ඩ් දෙකම නවලා ඉවරයි. ඊට පස්සේ අපිට මේක අවශ්‍ය දිග බල්ලා ඒ ටික කපාගෙන බට කෑල්ලෙන් බෙන් කරගන්න පුළුවන්. දැන් මෙතන ඉඳන් නම් අපි අඟල් 3ක් තියන්න ඕන නම් මේ විදියට 3ක් මාක් කරලා පල්ලෙහාට කට 3ක් ඉන්න විදියට තියා ගන්නවා. ඉතින් ඒ විදියට තියාගෙන කපා ගත්තාම පස්සේ ඔයාලට මෙන්න මේ විදියට මේ බෙන්ඩ් එක සකස් කරගන්න පුළුවන්. ඉතින් අනිත් පැත්තට සකස් කරගන්න එක ගැන වීඩියෝ අපේ තියෙනවා. ඉතින් මේ පැත්තට සකස් කරගන්න එක ගැනත් වීඩියෝ එකක් ගෙනාවේ. කාට හරි අවශ්‍ය වුණොත් ඒක කරගන්න. ඉතින් දිගටම මේ වගේ වීඩියෝ බලන්න අපේ channel එක එක්ක එකතු වෙලා ඉන්න කියලා මතක් කරනවා. ඒ වගේම මේ වීඩියෝ එක යාළුවෙක්ට බලන්න ෂෙයා කරන්න කියලාත් මතක් කරනවා. ඉතින් එන අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. බලාපොරොත්තු වෙන අදට අපි මේ වීඩියෝ එකෙන් සමු ගන්නවා. සුබ දවසක්.